සමන්තාචකවාලි සු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමුනිරාජස්සේ සුනන්තුසගමොක්කදම්. दंस काल अयन् भदन्ता दम्मसयन् भदन्ता दम् काल अयन् भदन्ता නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුත්දස්සේ නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ, නමුටස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සේ. අවි්්‍යාපච්චය සංකාර සංකාර පච්චයා විஞඥානං විஞ්ඥාන පච්චයා නාමරූපන් නාමරූපෙ පච්චය සලායතනන් සලායතන පච්චයා පස්සු पश्य पच्चया वेदना वेदना पचया तन्ना तन्ना पचया उपादानं उपादाने उपादानपचया बहु बव पचया जाति जातिपचया जरा मरणं परिदेव දුක්ඛදූමනස්සු පායාස සම්භාවන්ති ඊවමීතස්ස කීවලස්ස දුක්ඛ කන්දස්ස සමුදයුහූතිති. කවුණාවන්ත ගුණබද සත්පුරුස පිින්ුවත්නී. මෙම උතුම් ධර්ම දීශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා බැතිබර සැදහැති දායකත්්‍රයේ දරන්නේ ඊශ්‍රයලී සේවී නියුතු සයානී පතයන මැතිනිය විසින්. පටිච්ච සමුපාද ධර්මදේශනා මාලාවි දාසේවන ධර්මදේශනාව. මි දේශනා මාලාව මෙතෙක් දේශනා කළ කරුණු සාරාන්ස ගත කරලා දේසනා කරුන් ලබන අවසන්දේශනාවයි අද දවසේදී මෙ සුදු කරවුන් ලබන්නේ. පරළුව සැපත්ූ කේපී මාර්ටිං ආදනිය පියාණන් වහන්සේ ඇතුළු කොටගත්. සංසාරගත සියලුම ඥාති හිතමිතුරන්ට පිං අනමෝදං කරමින්. ඊ ස්ශ්‍රායිලේ සේවෙයියේදී සිටි අතර හමාස් සස්තස්්‍රවාදීන් අතින්. පරලොව සැපත්තුූ අනුලා ජෑතුලක මිතුරී ඇතුළු සියලුම දෙනාටත් පින්හනමෝදං කරමින්. සුජීවත්ත සිටින ඔබේ ආධනය මෑණියන් වහන්සේ වන කිය ඒ සෝමාවතී මෑණියන් වහන්සේ ඇතුළු පවුල්වල සියලුම දෙනාටත් ෆ්‍රෝගාතුරව පසුවන මාලිකා නංගිටත් නිදුක් නිරෝගී දීර්ගාවිසපාර්ථනා කරමින්. සයානී පතියන මැති නියටත්. එතුමියට මේ ධර්මදානයේ සඳහා උදව කළ සවිතා මතුකුමාන්න කල්්‍යාන මිතු රියටත්. මෙම ධර්මදේශනාවට සවන්දන පින්වා සියලුම දෙනාටත්.මපිං මේ භවයේදීම උතුම් චතුරාරි සත්‍යය නිවං අවබෝධවීම පිණිසම හේතුවා සනාවීවා ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ ඇතුළු සමස්ත සංඝරත්නයටත් ආසිර්වාදකවුණු ලබනවා. සැදහැබර සත්පුරුස පින්වර්ත්නීය. ඒ භාග්‍යවත් වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේට. විසේවන ඉතාමත්ම ගහම්බීද ධර්මකාණා රාසියක් ඔය ඇත්තු සවනය කරන්න ඒෙටනා. දේසනාවාර පහළවක් පුරා ඔය ඇත්තුූ සවනය කරපු කරුණු අද සාරාංසගතව දේශනා කරවුන් ලබනවා. සදහැබර පිංවතුනී. පටිච සමපපාද ධර්මය පිළිබඳව අතීත භවයට වර්තමාන භවයට අනාගත බවයට අනුව බලන්නත් තෝනේ ඒ වගේ අංගදොලහම අනුව බලන්නත් තෝනේ ඒවාගීම හීතු පලසන්දිය පල හීතු සන්දිය නැවතත් හේතු පලසන්දිය අනුව බලන්නත් තෝනේ අතීත හේතු පහ වර්තමාන පලපහ, වර්තමාන හීතු පහ අනාගත පලපහ ඒ විසිආකාරයට බලන්නත් ඕනේ. අවිද්‍යාමූලක පූර්වාර්දය තන්හාමූලක අපරාර්ධය ඒ අනුව බලන්නත් ඕන ඒවාගීම කරම විපාක විදිට මවිපාකවට්ට ඊචාක්‍රය, ක්ලේසවටට ඒචාක්‍රය ඒ අනුව බලන්නත් ඕන. ඒවාගේම සත්පුරුස පිින්වුවත්න පටිච්ච සමපපාද ධර්මය තුළ මේ කියවුණු අංග දොළහා. දුක්ක සමුදය කියන ආද සත්්‍ය දෙකට අනුව කොහොමද තියෙන්නේ කියන කාරණාව බලන්නත් ඕන. ඒ කත්ත නයනා නැත්තනය අව්‍යාපාරණය ඒවන් ධම්මතාන අය මේ අයහතර අනුව බලන්නත් තෝනේ. ඒ අනුව මේ පටිච සමප්පාද ධර්ම දේශනා මාලාව දේශනා කරන්න ගියොත් තව බොහෝ දීර්ක දේශනා මාලාවක් වෙනවා. එනිසා පිින්වත්න ඔය ඇත්තන්ට ඒ කරුණු තව, අවතවත් දැනගන්න සිද්ධ වෙනවා. හරියට මහා මුහුදක් වගේ ගැඹුරුයි මේ පටිච්ච සමප්පාද තරමය. ඒ භාග්‍යවා තිලූගුරු බුදුරජාණන් වහන්සේට හැර වෙනත් කිසිවකුට අවබෝධ කරලා අවසංකරන්න බැහැ මේ පටිච්ච සමපාද තරමය ඒ තරම්ම කහම්බීරයි. ඔය ඇත්තු සවනය කලා මෙතෙක් රණ අතරේ අවි්‍යාව කෙළ ධර්මතාවයක් ඔබට මතකයි ඔබ අවිත්‍යාව කියන්නේ. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතය කෙටියෙන් විස්තර කරන චතුරාර්ය සත්‍ය ධර්මය වහල තියෙන ධර්මතාවය කළ දැනගත්තා. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතය කෙටියෙන් දේශනා කළ භාගිවතුන් වහන්සේ ඒ දේශනා ක්‍රමය අපි හඳුන්වනවා චතුරාරි සත්්‍ය ධර්මය කියලා. මධ්‍යෙන් ප්‍රමාණයෙන් භාගවතුන් වහන්සේ එය දේශනා කළ ඒ පටිච්ච සමපාද ධර්මය තුළ තියෙන්නේ. දීර්ගවසයෙන් භාගවතුන් වහන්සේ ඒ දේශනා කළ එය පට්ටාන ධර්මී තුළ තියෙන්නේ. අවිද්‍යාව තුළ මෝහයෙන් කෙරෙන්නේෙ ඔය ඇත්තන්ට ඇහැට හමුවන කණට නාසේට දිවට සරීරයට හමුවන ඒ හැම අරමුණකම ඇත්තතත්වේ තියෙනදේ තියෙන විදිහට දකින්න දෙන්නෙ නැතෝ වහලදානවා. මෝහයෙන් ඔය ඇත්තංව අරමුණෙහි මේ මුලා කරවනවා. අරමුණෙහි මුහා කරවනවා. ඒ මුලාව ඒ මුහා කිරීම. වැසීම ඔබව රැවටීම මේ අවිද්‍යාව නිසා වෙන්නේ පංචුපාදා නස්කන්දය කෙල කියන දුක්හ ආර්ය සත්‍යය ඔබ දැනගන්නට ඕනේ පංචුපාදා නස්කන්දයේ සමහර තැංවල ඉස්කන්ධ හතරක් ඉස්කන්ද එකක් ඉස්කන්ද පහක් ඒ විදිහට පහළ වෙනවා ඒ තැන්වල ආර්තනවලත් අඩුවැඩිකං බොහෝමයක් වෙනස් වෙනවා විවිධාකාර වෙනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්කා ආර්ය සත්‍යට ඇතුළත් නොවන සත්වවර්ගයක් නැහැ. සියලුම සත්ව වර්ගයා. දුක්කා ආර්ය සත්‍යට අයිති. අපි ඇහැට පේන සංගට සතුන් මිනිස්සුන් කියන වර්ග දෙක විතරක් නෙමේ. ඉතිරි භූමි විසිනාවයත්. නරකයේ ඉඳලා නේවසං්ඥා නාසං්ඥා එතනයේ දක්වා. ඒ සෑම තැනකම සියලුම සත්ව වර්ගයා මේ දුක්ක ආර්ය සත්්‍යකනෙකට අයිති වෙනවා. ඒ පංචුපාදා නස්කන්දේ හටගන්වන කාරණාවන්නේ තන්හාව. තන්හාව. තන්හාව කාමතන්හා, බවතන්හා, විභවතන්හා වෙනවා. ඒ දහටක් දහටක් විදිහට ආධ්‍යාත්මිකතන්නහා, බාහිරතන්හා, එකතුන් හාම තිස්හයක් වෙනවා. ඒත් ඉස්හය අතීතවර්තමාන අනාගත විදිහට එකතු වුණහාම එකසි අට ආකාරයක් වෙනවා. මේ දුක්ක සත්‍යය සමුදිය සත්වය දෙකී නැතිකිරීම කියන්නේ නිවනය. නිවන් දකින්න ඕනෙ මේ මනුස්ස ජීවිතයේදී. නිවන් දකින්න පුළුවන් වෙන්නේෙ තිහේතුක උපත්ති ලබන අයට. තිහේතුකයෝ මනුස්සලෝක වගේීම දිවලෝකවලත් බ්‍රැහ්ම ලෝකවලත් ඉන්නවා. තිහේතුක උනා කියලා ඒ අයට තිහේතුක වූපමණි මගපල් ධ්‍යන උපදවාගන්න බැහැ. සමහරුන් කර්මාන්තරායන්ට අහුුවෙනවා. සමහරුන් ආකඥාාවතිකමාන්තරාය ආරූපවාදාන්තරාය ලිසාන්තරයාන්ට අහුුවෙනවා කර්මාන්තරාය කියල කියන පංචානන්තරය පාපකර්ම කරගත්තොත්. භික්‍ෂුුණී දූසනය කරගත්තොත් ඒ අය ඊළඟ බවි නියත වසේම නරකට වැටෙනෙහින්දා හේතුක වනත් ඒ අයට ධ්‍යාන මාර්ගඵල උපදවාගන්න බැරි වෙලා යනවා. ධ්‍යාන ලාබීන්ගේ ඒක නැතිවෙලා යනවා.ඒවගේීම නරකයි පේතයේ තිරිසං අසුර කියන තැන්වලයින්නේ විපාකාන්තරාය අහේතුක දුගති පිරිසසාක්. මනුස්ස ලෝක විනිපාතික සත්වයෝ අතර අහේතුක සුගති පිරිසක් ඉන්නවා උපාතිය අදගොලි බිහිරි මන්ද බුද්ධිකාය. ඒ වගේම මිනිස්සු අතර දිවලෝකවල දිහේතුක පිරිසක් ඉන්නවා. දනවත් බලවත් හොඳින් හිටියට මාර්ගපල ධ්‍යානුපදවාගන්න බැරි අය. ඒකට්ටි අයිතිවෙනි විපාකාන්තරායකන පිරිසට. කර්මාන්තරාය, ඊළඟ භවේ බැරියුුණත් අනාගත භවයක නිවන් දකින්න හේතු සම්පත්තියනා අය. විපාකාන් තරාය දැන් මඟඵල ්‍යයාන උපදවාගන්න බැරිතත්වයකට පත්වෙලා ඉන්න අහේතුක දුගති අහේතුක සුගති දිහේතුක විදිහට උපත්ය ලබල ඉන්න අය. කලේසාන් තරාය ර්යියෝප වාදාන්තරායේ ආකඥාාවටික්ක මාන්තරාය කියන අනතුරුවලට පත්වෙලා ඉන්න අය ඒ වගින් ගැල වුනොත් ඒ ඇයට ධ්‍යානමාරකඵල උපතවා ගන්න පුළුවන්කම තියෙනවා. මෙහෙම සත්වවර්ගයා සම්පූර්ණයම විවිධ කොටස්සලට බෙතෙනවා සදහැබට පින්වතුනි මෝහයෙන් අවිද්‍යාවෙන් මෙන මේ සැබෑකාණා ඔක්කොම වහලා තියෙන්නේ අවිද්‍යාව නිසා නිවන් දකින්නට මේ මනුස්ස ජීවිතයේ නිවන් දකින්නට පිළිපදින්න ඕනේ ඒ මාර්ගේවන සම්මාදිට්ටිය සම්මා සංකප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගයත් වහළදාලා. ඒවිතරක් නෙමෙයි මේ මොහොතෙන් අතීතයටත්. ඒක කමේකට මේ උපදින්න කලින් බවයේ ඊට කලින් බවේ ඊතීට කලින් බවවල ඒ තවකමේකට අතීතයට ගිය ඉස්කන්ද ධාතුවා එතන ඉද්‍රීිය ධර්ම තියෙනවා. ඒවගේම මේ මොහොතෙන් අනාගතයේ ඇතිවෙන්න තියෙන නාමරූපධර්ම ඒකකමේකට මේ භවේ අවසං වෙලා ඊළඟ භවේ පහළ වෙනකොට ඒ විඤ්ඥානයේහෙම වෙනස්සවෙලා නාමරූප ධර්මයම් පහළ වන ඒ තවකමේකට. ඒ අනාගත ඉස්කන්ද ධාතුවායතන හින්සිය ධර්ම. ඒවාගේම මේමහෝතෙත් ඇතිවනැතුව යන ඒකකමේකට. මේ වර්තමාන බවයේ ප්‍රතිසන්ඳීනං චෘතිය දක්වා ඇතිව නැතුව යන ඒ නාමරූප ධර්ම එත් අවක්‍රමේකට මේ පූර්ුවා පරාන්ත ධර්මත්. ඒවගේම මුළුමහා සංසාර චක්‍රයත් දකින්න බැරි විදිහට වහලතිීන ධර්මතාවේ අවිත්‍යාවය. මේ අවිද්‍යාවතියන අය අතරේ සහාරඇත්තු හිත දිුණු කරනවා. සමහර ඇත්තෝ විවිධ අකුසල කර්ම කරගන්නවා. ඒ අයගේ සරීරයේ ක්‍රියාත්මක වෙන්නේ කාටවත් ඕන විදිහට බාහිර බලවේගයක් හින්දා නෙමේ. දෙෙවරු වේවා මනුස්සයෝ සතරහපාගත ඇත්තෝ වේවා, පහළම නරකේ ඉඳලා ඉහළම නේවස්ඥා නාසං්ඥා එතනයේ දක්වා. සෑම තැනකම ඉන්න. සියලුම සත්වයින් මොනවහරි දෙයක් හිතනවානම් ඒ වගේම සරීරයේ තියෙන තැන්වල දී කරනවා නම්. සරීරයේ තියනතැන්වල කතා කරනවා නම්. ඒ පසු පස්සේ තවත් ධර්මතා ගොඩක් මේ වැඩේ කරනවා මේකට උපකාර වෙනවා. ඒ ධර්මතා ගොඩ, ඒ කටයුතුවල යොදවාලන කටයුත්ත චේතනාවෙන් කෙරෙන්නේ. චේතනාව එහෙම ඇතිවෙන්නේ ඒ ඒ හිත්වල පුරුදු පුහුණු කරලා තියෙන අඩ ධර්මතා අදාළ කටයුත්තේ යොදවාලමින්. එතකොට ඒ ඒ සිත්වල පුරුදු පුහුණු කරල දියුණු කරලා නිත නිතර ඇතිවන විදිහට හුරු කරගත්ත ඒ වගේ ඒ ධර්මතා නිසා, සරීරීෙන් වචනයෙන් හිතින් එකේක දේවල් ඒ ඇත්තූ කර ගන්නවා. කියනවා හිතනවා. එතකොට ඒව පිින්වුවත්න පං්ඥාබි සංකාර, අ්ඥාබි සංකාර, ආනංජාභි සංකාර වෙනවා. පං්ඥාබි සංකාර අර චතුරාර් සත්‍ය ධර්මය ඉස්කන්ද ධාතුවා ඇතන ඉන්්‍රී ධර්මයන් දන්නේ නැතිවූද විය. මහා කුසාසිත් අටෙන්. මවුපිය උපස්ථාන අඹු සැමියුතුකන් දූදරුවනග කටයුතු ආදී යහපත් දේවල් කරනවා. ඒ යහපත් දේවල් කරනකොට. ඒ අයට ඇති වෙන දිහේතුක සිත් තිහේතුක සිත්වල හැටියට තිහේතුකු උත්කෘස්ත හිතට තිහේතුක පදිසන්දිි විඤ්ඥාණත්. තිහේතුක ඕමක සිත්වලට දිිහේතුක පතිසන්දි විඤඥානාත්. දිහේතුක උත්කෘස්ත හිත්වලට, දිහේතුක ප්‍රතිසන්ධි විඤ්ඥානත්, දිහේතුක ඕමක හිත්වලට, අහේතුක සුගති පතිසන්දිි විඤ්ඥානත් ලැබෙන විදිහ ඒ දීසනාවාරීද අපි ඔබට දේසනා කළා. පිංවත්නී දෙයක් සරීරයෙන් වචනයෙන් හිතින් කනකොට. ඒ ඇතිවන කර්ම සිත්පෙලි. ඒ චිත්ත වීතියේ පළවැනි ජවනයට, දිිට්්‍රදම්ම වේත්න විපාක හම්බ වෙනවා. අන්තිම ජවනයට උපපච්ච වීත්න විපාක හම්බ වෙනවා. මැද ජවන්සිත්වලට කවදහරි දවසක රහත්්‍ර පීනුවම් පානකම්ම විපාක ධර්ම හම්බ වෙනවා. එතකොට මොනවහරි යහපත් දෙයක් කරනවා නම්. ඒවා කෙරෙනහිත් අටයි තියෙන්නේ ඒ සිත් අටේ හැටියට ඒ අයට, හේතුක සුගති හෝ දිහේතුක හෝ තිහේතුකු උප්පාත්ති ලැබෙන්නේ මේ කිව්ව කමයට අපි ඒක විස්තර කලාා සංකාර දේශනාවාරයේදී. කර්මසෙත් වෙසි නාවයෙන්. දහතුුණක් පු්ඥාභි සංකාරවලට අයිති වෙනවා. දැංක් මතක් කළේ අටක්. ඔබට මතක ඇතිඒ දේසනාවාරයේදී අපි තව පහක් දේශනා කළා ඒ තමයි රූපාවචර, ධ්‍යානසිත් පහ. එතකොට එමේයාටයි ඒ පහයි එකතුනහම දහතුනයි. පං්ඥාබි සංකාර කුසල චේතනා දහතුනයි, ඒ ඒ හිත්වල තියෙන ඒ ඒ ධර්මතාත් ඒ ඒ සිතුුත්. ඒ ඒ කටයුත්තේ යොදවාලමින් සරීරයෙන් කායකරම වචනයෙන් වචී කරම සිතින් මනෝ කරම රැස්කරගන්න මෙන්න මේ චේතනා නිසා. පඤ්ඥාබි සංකාරය පින්පවර පිංරැස් කරගන්නවා මේ චතුරාර් සත්‍ය ධර්මය ධ්‍යාන ගැන ඒ ස්කන්ද ධාතු ආයතන ඒවා ගැන නොතන්නා ඇත්තූ. චතුරාර් සත්‍ය ධර්මා බෝධයවෙන් වෙන්නෙමි හොඳ දේවල් කරනවා. ඒක සසර පැවැත්මට හේතු වෙන්නේ. අඤ්ඥාබි සංකාරය, අපඥ්ාභ සංකාර කියන්නේ පෞකාං කරගන්නවා. විවිධාකාර පෞකාං, සරීදයෙන් කායකරම විදිහට වචනයෙන් වචේකර්ම විදිහට, සිතින් මනෝකරම විදිහට එකක කරම රැස් කරගන්නවා. කායකරම වචයකරම මනෝකරම කරගන්න ඒ වගේ අකුසාසිෙ දොළහත් තියෙනවා. ඒ අකුසාසිත් දොලහේ තියන ඒ විවිධාකාර ලූභය මෝහයආදී ඒ ධර්මාත්. ඒ ඉරිස්යා මානාදී ඒ ධර්මාත්. ඒ අකුස සිතුත් ඒ ඒ කටයුත්තේ යොදවාලමින් සරීරයෙන් වචනයෙන් සිටන් ඒ දේ කරවන ඒ චේතනාව නිසා විපාක ධර්මහම්බ වෙනවා. ඒ කර්මසිත් ඔක්කෝම මෙතන අකුසල කර්මහිත් දොළහත් තියෙනවා අකුසල කර්මසි දොළහෙන් කෙරෙන අකුසල කර්ම පත අපි ඔබට එනියමිට දේශනාවාරයේදී දේශනා කළා. දැන් මෙතන ඔක්කෝම කර්ම චේතනා විසි පහයි. ප්ඥාබි සංකාර චේතනා දහතුනයි අප්ඥාබි සංකාර චේතනා දොළහයි. ඊට පාසේ ආනෙන් ජාබි සංකාර. ආනෙංජාබි සංකාර කියල කියන්න පිින්වතුනි බලවත් විදිහට සිත දියුණු කරනවා. මේ ලෝකෙ රූපේ නැතිව ඉන්න තරමටම හිත බලවත්ත දියුණු කරනවා අපි ඒවා හඳුන්වන නම තමයි අරූපාවචර ්‍යානෑ. ආනිංජාබි සංකාර කියල කියන්නේ අරූපාවචර ්‍යානවලට නමාක්. චතුරහාරි සත්‍ය ධර්මය නොදන්නා රිසුවරු මේ ආත්ම සත්‍යයා පුද්ගලයා කියලා වරද්දලා හිතාගෙන ඉන්න ඒ දිිසුවරු ඒ බ්‍රහ්මයෝ ඒ විවිධාකාර ඇත්තෝ අරූපාව්චර ද්‍යාන උපදවාගන්නවා. එතකොට ඒ අයගේ උප්පත්තිය මහාකල්ප විසිදා හතලිස්දා හැටද අසූහාර දහ විදිහට තියෙන තැන්වල උපත්වය ලැබීම වෙනවා. තැවලින් චුට වෙනකොට නැවතත් ඉස්කන්ද හතර පහක් වෙනවා එකක් කරගන්නත් පුළුවන්ගේ මැවැති දුෘෂ්ටිය හින්දා. මේ විදිහට අවිද්‍යාව නිසා පිින්පවු් රැස් කරගන්නවා පං්ඥාබි සංකාර චේතනා ඔක්කොම තියෙනෙ දහතුනයි අපඥ්ඥා බි සංකාර චේතනා දොළහයි ඒ විසිපහට එකට එකතු වෙනවා තවහතරක් ආනිංජා බි සංකාර චේතනා ඒ විදිහට කර්මසිත් විසිනවයයි. ඒ කර්මසිත් විසිනවය නිසා ඇතිවෙනවා විපාකවිඤ්ඥාන තිස් දෙකක්. ඒ විපාකවිඤ්ඥාන තිස් දෙකින් දහනාවේකට පුළුවන් චි සන්දිය ලබාතෙන්න්න සත්පුරුස පිින්වත්නී මුළු විස්්වේම ලෝක ධාතුවම ඔය ඇත්තු හරියට අල්ල උඩ තිබ්බ නෙල්ලි ගෙඩියක් වගේ ඒක කරකවල බල්ල පරිල්සා කර්ණ වගේ ඔබ දකින්න ඕනේ. එතකොට මේ කාරණනා ඔය ඇත්තන්ට තේරුන්ගන්න පුළුවන්. සැදහැබට පිින්වතුනි මේ විදිහට ප්‍රතිසදිි විඤ්ඥාන පහල වෙන කොටේ දහනාවය සහර තැන් තියනවා ප්‍රතිසන්ධි විඤ්ඥානය පහල වෙන්නේ විවිධ දුරුවලකන් දුස්කරතැන් අහේතුක දුගති තැන් විදිහට සතර අපායි එහෙම උපදින එක හිතක් තියෙනවා. මනුස්ස ලෝකෙ එහෙම උපදින්න පුලුවන් සිත් වර්ග නවයක් තියෙනවා අර සතරාපායි උපදින හිතයි. මනුස්සලෝකයේ අහේතුක සුගති විදිහට උපත්න සිතයි. විහේතුක විදිහට උපදනහිත් හතරයි. තිහේතුක විදිහට උපදිනසිත් හතරයි එකතු උනහාම කාමභූමිවල උප්පතිය ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් සිත් ඔක්කෝම දායක් තියෙනවා. කාමභූමි වල ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් සිත් දහය නිසා. මේ ස්ථානවල ඉස්කන්දයන්ගේ පහළවීම වෙනකොට මේ අන්දචකමයට වේවා ජලාබුජකමේට වේවා, සංසේදච ඕපපාතික මේ කොයි විදිහට වේවා පිින්වත්නී එතනදි උපත්තිය ලබන කට්ටියා අතරී මගපල ද්‍යන උපදවා ගන්න පුළුවන් එක්තරා පිරිසක් විතරයි ඉන්නේ. සියලු මනුස්සීන්ට මගපල ද්‍යානුපදවා ගන්න බැහැ කවුරු හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේටවත්. අනිත් අයව මඟපල් ලබාන්න බැරූුණුව එක අපි මොකද කරන්නක ලැහුවොත් එක සම්පූර්ණෙන් වැජිපකාසයක්. භාගිවතුන් වහන්සේට මඟ පෙන්න්නන්න පුළුවවා මාර්ගයේ දේශනා කරන්න පුළුවන්. නමුත් ඒ වටහාගන්න ඒක දරාගන්න භාගිවතුන් වහන්සේ පෙන්නල දුන්නට ඒ මාර්ගයේ යන්න පිින්වත්න අදාළ අයට සක්තිය තියෙන් නොනක දරාගන්ඩ ඒක කරන්න ඒක හැසිරෙන්න්න. පුළුවන්කම තියෙන් ඕොනඒ එක හැමෝටම ලැබෙන එකක් නෙමෙයි. කර්මයේ නිසා සමහරුන් ඒක තමන්ට අහිමි කරගෙන. ඒ නිසා භාග්‍යවා තිලෝගුරු බුදුරජාණන් වහන්සේ කලා තුරකින් පහළවුණු මේ පිින්බරකාල පරිච්චේදී ඔය ඇත්තූ සංසාරීන් ගොඩවෙන්න පටිච්ච සමපාධර්මය අවබෝධ කරගන්නට ඕනේ. උපපත්තිය ලබනකොට ඔය ඇත්තු මතාක් කරගන්න අපි ඔබට දේසනා කළ. තිලතිේ ලස්ස යතා බිින්දෝ සප්පිමණ්ඩු අනාවිලෝ ඒ වංවන්න පටිභාගන් කලලන් සම්ප උච්චතිය කියලා. පටමං කලලං හෝතී කලලා හෝති අබ්බුදං අබුදාචායතයේ පේසී පේසනිබ්බත්තති ගනෝ. ගනාපසාකා්චායන්තී කේසාලෝමා නකාපිච එහෙමත් අප ඔබට දේශනා කළා. සතියෙන් සතිය සිද්ධවෙන්නේ කොහොමද කියලාත් දේශනා කළ දැම් මේ වගේ සාරාංසගත කලා දේශනා කරනකොට එයුක්කූ මතකට ගන්න ඕන. පිින්ුවත්න ගොහොමද උපදින්නේ. අපි කැස්බෑවුන් අරගෙන මිනිස්සු අරගෙන ඒ ඇයි උපදින විදි ඔක්කොම පැහැදි කරලා දුන්නා. කලිම්භාවයෙන් චුතවෙනකොට ඒ මරණේ වෙන්න කොහොමද. එතනතිබ රූපේමතෙන්ට එන්නේ නැහැ. හේතුකානා සහිතෝ පෙන්නලා දුන්නා. එතන තිබ්බ වේදනා සංඥා සංකාරසා එතනතිබ්බ හිත අලුත්භාවයට එන්නේ නැහැ. ඒක සිද්ධ වන විදිය පෙන්නල දීලා අරක්. ටි තට කලින් තදාරම්මන බවාංග හිත්වලට කලින් කර්ම හිත්වලට ඒ කර්ම සිතට ලැබෙන විපාක විඤ්ඥානයත් එක්ක ඒ විඤ්ඥානයේ වීදනා සංඥා සංකාරයන් ගෙදන විදහ සහ මව්පියංගෙන් රූපයේ ලැබෙන විදිහ සහ මේ පංචුපාදානස්කන්දී මුලින්ම පහළූ මොහොතේ පටන්සනත්වයට පත්තන ආකාරය ඔය ඇත්තන්ට දේශනා කරන්න යෙදනාා. සත්පුරුස පින්ංුවත්නී. ඊට පස්සෙ ඊලඟට ප්‍රතිසන්ධි විඤ්ඥානයේ නිසා නාම රූප ධර්ම පහළ වෙනවා. කොහොමද නාමරූපධර්ම පහල වෙන්නේ. ඒ නාමය ඒ රූපය කොහොමද පහලවෙන්නේ. ඒ රූපය ඒ නාමධර්මයන්ගේ පහලවීම සිද්ධවීමත් එක්කම එතන, පරම්පරාවී ආයුකාලයිෙන් කම්ම චිත්තරිතු ආහාර කියන හීතූන්ගෙන් හටගෙන පවතින ඒ රූප පරම්පරාවේ කර්මජරූප අතර භාවරූප කායරූප වස්තුරූප කලාපදසකයන් ලැබෙන විදිිය හැත්ත හත්වන්දෙන් රාත්්‍රී ඉතිරි රූප කලාප ලැබෙන විදිහ විඤ්ඥානය ආයතන වලම පහළ වන විදිහ අපි ඔබට විස්තර කල්ලා දේසනා කළා.මි පංචුපාදා නස්කන්දී පහලවීමක් වෙන්නේ. මෙ පංචුපාදා නස්කන්දයක් ඇහැර ආත් මේක පැමිණීමක් නෙමි සත්වයක්ගේ පුද්ගලයක්ගේ ඒමක් නෙවෙයි මේ පංචුපාදා නස්කන්දයක්. ඊළඟට ඔය ඇත්තන්ගේ අවධානය යොමු කළේ. ආයතනහය ලැබීම ගැන. චිත්ත චෛල්සක ධර්මයෝ පහළ වෙන්නේ ආයතනවල. අයදානත්තෝ ආයතනත්තුූ ආකරත්තුූ ආඇතනත්වෝ විස්තර කළ දුන්නා. ඒඒ ආයතනවල රජයකට නැවත් නැවත අයබදුුආයකරණ වගේ මැනි පතලකකින් නැවත් නැවත, ඒ රං ආකරවලින් එහෙම මැනිකරත්තරම් මතුවෙනෝවාගේ චිත්ත චෛදසක ධර්මයූ හට ගන්නවා. ආයතනවලින් චිත චෛස්සක ධර්ම හට ගන්නේ. අරමුණුගන්නේ, ඒඒ සන්තානවල ධර්මවල හැටිත් දේශනා කළා, ආශ්‍රව ධර්ම කියලා, අනුසේධර්ම කියලා, ඕග ධර්ම කියලා, යෝග ධර්ම කියලා, සංයෝජන ධර්ම කියලා, ක්ලේස ධර්ම නීවරණ මොදී විදිහට පින්ුවත්නි අකුසල ධර්ම ගොඩක් තියෙනවා. සතර සටිපට්ඨානේ සතර සම්යයක් පදංවීද සතර ඉද්ධිපාද. පංචයින්දය පංච බල බොච්ච අංගධර්ම, ආර්යස්ඨායක මාර්ග අංග විදිහට මේ වගේ බෝජි පාස්සක ධර්මත් ගොඩක් තියෙනවා. අකුසල ධර්ම ගැන කුසල ධර්ම ගැන ඔය ඇත්තන්ටපි දසනා කරන්න යෙදුනාා. E.E.ආ එතනවල චිත්තචයිල්සක ධර්මිියෝ පහළ වෙනකොට. ඒ හිත්වල අකුසල ධර්ම යෙදන විදිහ. කොසල ධර්ම යෙදන විදිහ. ඒ තියන ධර්මතා, ඒ ඒ කටයුතුලො යොදවාලන කායකරම වචීකර්ම මනෝ කර්ම බවට පත්වෙමින් ඒ චේතනාව බලවත්ත යෙදෙමින්. ඒ ඒ කාරණා එක්ක චිත්තජ කරමජ රූපාදිීහෙම උපදෝමී නාම ධර්මහෙම උපදෝමින්, ඒ වැඩ පිළිවල සිද්ධවන විදිියෝ බවබෝධ කරගෙන ඉදිරියට එනකොට මේ ආයතන හයනිසා. පස්සේ සිද්ධවන විදිහත් තැනගතා. පස්සයන් හයයි තියෙන. මේ ධර්මතා වැඩපිළිවෙලේ පස්සයන් හයයි. චක්කු සම්පස්ස සෝත සම්පස්සය ගහන සම්පස්ස ජියවුහා සම්පස්සය කාය සම්පස්සෙ මනෝ සම්පස්සයෝ. චක්කු සම්පස්සයෝ සෝත සම්පස්සයෝ ගහන ජීව්හා කාය මනෝ සම්පස්යෝ පස්සයන් හයත් තියෙනවා. පස්සේ වෙන්නනම් තවත්කාරණ ගොඩක් හේතුවෙන්න ඕනේ. එක හේතුවකින් තවවිපාකයක් ඒකින් තවත් ඒක තව හේතුව නැවත් නැවත තව ධර්මතාම විදිහට දිගටම අකාණ්ඩෝම නාමරූප ධර්ම පවතිනවා. පිංහත්නී චක්කු සම්පස්සය සෝතසම්පස්සේ ගහනජීවුහා කායමනෝ සම්පස්සයන් ගැන දේශනා කරනකොට. අප ඔබි අවධාන යොමු කළ අර හම නැති එලදෙනයක්ගේ උපමාවට. හම නැති එල දෙනකට වතුර බැහැල ඉන්න දෙන්න මාලුව සත්තු කොටනවා. හමනැති එල දෙනට හේත්තුවෙලා කනුවක එහිෙමි ඉන්න දෙන්න නැහැ. වේයෝ ඒ කනුවී ඉන සත්තු හම නැති එල දෙනව කනවා. හමනැති එලදනට බිම දිගාවෙන්න බැහැ. ිම ඉන්න සත්තු ඇඟට ගොඩ වෙල්ලා ඇඟ කනවා. හමනැති එල දෙනට එලිමහන් තැනකඩ ගිහිල්ල ඉන්න බැහැ එලිමහන ඉන්න එකක සත්වයෝ. මේ හම නැති එල දෙනව අනු භව කරනවා ගිජුලිහිනිියෝ උකුස්සු එකක සත්වයෝ. හම නැති එල දෙන පණපිටින් කනවා. සත්පුරෘස පිංවත්නී අන්නේ වගේ තමයි හරියට පස්සයාට. ආහාරයක් මේ පස්ස ආහාරයේ පස්සේ ගැන අ බැටලුවන්ග උපමාව තාලම්පට උපමාව ඒ කවුණු අරගෙන අප ඔබට විස්තර කල්ල දුන්නා. ඒ චක්කු සම්පස්සේ නිසා ඇතිවෙනවා ඊට පස්සේ වේදනාව චක්කු සම්පස්සච වීතනා සෝත සම්පස්සේ ගහන ජීව්වා කායමනව සම්පස්සයන් නිසා ඇතිවෙනවා වේදනාව ඒ ඇතිවන වේතනාව තුංවිදි පස්විදිහක් වෙනවා. වේදනාව තුං ආකාරයක් සෝමනස්ද දෝමනස්ස වේදනා උපෙක්කා වේතනා. සුකින්ද්‍රිය සෝමනස්සින්ද්‍රිය, දුක්කින්ද්‍රිය, දෝමනස්සිින්ද්‍රිය උපෙක්කින්ද්‍රිය මේ විදිහට සෝමනස්ස දෝමනස්ස උපෙක්කා ඉන්ද්‍රීය බේදීෙන් තව පස්විදිහකට අරගෙන මේ වීදනාව පින්වත්නී මොන වගේද කොයි ආකාරේද ඒ ධර්මතාවී හැටි අපි ඔබට විස්තර කළ තුන්නා. පටිච සමපපාද ධර්මය සුක්ක විපස්සක පින්වතුන් අවබෝධ කරගන්නවා. සමතයානික පිින්වතුන් අවබෝධ කරගන්නවා. මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේලාගේ සිට සියලුම මඟපල් ලබනු උතුමෝ අවබෝධ කරගන්නවා. තම තමන්ගේ නැන පමණින් අවබෝධ කරගන්නවා. හැබැයික් ලෝකෙ කිසිවෙකොට භාග්‍යවතුන් වහන් සේහා සම මට්ටමට අවබෝධ කරගෙන අවසංකරන්න බැහැ. සියලුම විශ්වීය ලෝකධාතුවට අදාළ. හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාකාරීතයේ මධ්‍යම්ප්‍රමානීින් දේශනා කරපු අප මහා භාග්‍යවත් කාවනිික වූ සම්මා සම්බුදුි පියාණන් වහන්සේ ඊළඟට මේ වීදනාව නිසා. අරමුණේ රස විඳින ස්වභාවේ නිසා තන්හාව ඇතිවන විදහ දේශනා කළා. කාමභා විභව තන්හාාව හයහාය හය එකතු වුණහාම දහාටක්. ආධ්‍යාත්මික බාහිත විදිට තිස්හයක් අතීත වර්තමාන අනාගත විදිට එකසියාටක් වනමී තන්හාව නිසාම කාමූපධන, දිිට්වූපදාන, සීලා අබතූපධන අත්තවා දූපදාන යෝපහල වෙනවා. කාමූපදාන. පංචකාම සම්පත් දැඩිව අල්ලා ගන්නා ස්වභභාවය. දිිට්ට දිිට්ටූපදාන. තියද තියන විදිහෙත් නැතෝ වරදවා ගන්න ස්වභභාවය. සීලබ්බතුව පදානය විමුක්තිය ලබන්න පුළුවන් මේ මේ ක්‍රම්වලින් කියල වරදවා වැරදිකම පිළිපදින්න ගන්න ක්‍රමය, අත්තවාදූපදාානය, ආත්මය සත්්‍යයා පුද්ගලයා මම කල කෙනෙක් ඉන්නව කියලගන්න වැදි දුෂ්ටිය. මෙන්න මේ විදිහට දැඩිව අල්ලගන්න උපාදාන තියෙනවා උපාතාන ඔක්කෝම හතරක් ඒවට අදාළව කාණරාසියක් මේකින් ගැලවෙන්න බැරි තරමටම තමන්ව හිර කරගන්න ඔහුඟක් ඇත්තුව අමාරවිදාගන්නවා. යෝනිසෝ මනිසකාරයේ නැතිහින්ද සතිසම්පචන්නයෝ නැතිහින්ද කරගන්න හානි අති විසාලයි. මේ උපාධානයේ කොහොමද මොනවගේද සත්ව සන්තානවල තියෙන්න කියලා නුවනැත්තුව අවබෝධ කරගන්න ඕනු උපාදාානය. උපාධාන පච්චයා බවු උපාධානී නිසා භවේ ඇති වෙනවා භවී ධ්‍යාකාරයක් වෙනවා බහෝ දු විදේන අත්තිහම බවූ අත්ති උපත්ති බවු. කරම භවයක්ත්තියෙනව උපත්ති භවයක්ත්තියෙනවා. රම භවේ මොකක්ද උපත්ති බවේ මොකදද කම්ම බවී පඤ්ඥාබි සංකාර අපුං්ඥාබි සංකාර ආනිංජාබි සංකාර කල දේසනා කළා උපපත්ති බවය සං්ඥාභව සං්ඥා බව නේව සඥානා ස්ඥා බව. කාම බව රූප බව අරූප බව, ඒක වූකාර බව චතුූ ඕෝකාර බව පංච වූකාර බව ඒ අවබූධ කරගන්නට ඕනේ භවය භවද්‍යාකාරයි. කර්ම භවය උපපත්ති භවය. ඒ භවේ නිසා ජාතිය වෙනවා ඉපදීම වෙනවා ඉපදීමේ වා්‍යවලදි සියහලු සත්තුය අයිති වුණා. පටිච්ච සමපාද ධර්මයේ දේශනා කර භාගිවතුන් වහන්සේ ඒ අංග දුලහාම විස්තරකන පදහන දේශනා පාටයක් දේශනා කරලා තියෙනවා. ඒ දේශනාපාට ඒ ඒ දේශනාවාරවලදි අපි මාතෘකා විදිහට ගත්තා. ඒ ඒ දේශනා පාට සැදහැබද සත්පුරුස පින්වනී නොන ඇති සැදහැබර පුුණ්‍යවන්තයෝ සැදහැබර සත්පුරුසයෝ ඒ දේසනා පාට ඒ විදිහට මේ දැනගන්න ඕනෙ කටපාඩන් කරගන්න පුළුවන් ගොඩක් වටිනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක්කා ආර්ය සත්‍යයට දොලහත් සමුදය ආර්සත්වට නිරෝධ ආර්සත්්‍යට මාර්ග ආර් සත්‍යන්ට ඒ ආර් සත්‍යයන්ට වෙනවෙනම පාට මේක මෙහෙමයි මේ වගේ ධර්මතාාවයක් කියල හඳුන්වල දෙමින් භාගිවතුන් වහන්සේ දේශනා කරපු දේශනා පාඨයක් තියෙනවා. ඒ දේශනාපාටේ තුන්ලෝකේම අඩගෙන දේශනා කල්ලා තියෙන්නේ. සීලම සත්්‍යයෙන්ට අදාළව මේ පටිච්ච සමුපාද ධර්මේදීත් එහෙමයි. ජාතිය කියන තැනේදී ජාතියේ සන්තයේ සංසත්තා අනන්තම් හිතම්මි සත්ත නිකායේ. ජාති සංජාති ඔක්කන්ති අභිනිබ්බාත්ති. කන්දාානම් පාතුභාවෝ ආයතනානම් පටිලාබෝ අපි ඔබට ඒ තැන්වති දේශනා කරල දුන්නා. විස්තර කලා කොහොමද ඉපදීම සංජාති. අර මවකුස පිලිසිඳගෙන හොන්තට වැඩල මෙලොව විපදීම සංජාති. එකට බිත්තරයට ගරබාසට බැස ගැනීම සංසේච ෝපාතික විදිරි විශේසිංගපදීම අබිණ බ්පාත්ති. කන්ධානම් පාතු බාව විස්කන්ධයන්ගේ පහලවීම ආයතනයන්ගේ ලැබීම ආයත්නානම් පටිලාබොයික තමයි උපපාතිය ජාති ඊට පස ජරාමරණ කොහොමද චරාවට පත්තෙන්නේ කොහොමද මානයට පත්වයෙෙ චරාව කියන්න මොකක්ද මරණයෙහි කියන්නේමියයාම කියන්නමකද්ද පිින්වත්න ඔ ඇත්තන්ට අපි දේශනා කළා. අංග දොළහක් ඒ අංග දොලහේ තියෙනවා අතීත භවේ වර්තමාන භවේ අනාගත භවේ විස්තර කරන තැන්. අවිද්‍යා සංකා දෙක අතීත භවයට ගන්නවා. ඉරි පස වර්තමාන බවට වි්ඥාන නාමරූප සලායතන පස්ස වේදනා තන්හා උපාධන බවේ දක්වා ගන්නවා අනාගත බවේට අහපෝ ජාති ජරාමරණයෝ කෙළවරක් නෑමේ සංසාර චක්‍රය ඒවගේම හේතුඵලසන්දිය පල හේතුසන්දිය නැවතත් හේතු පලසන්දිය. ඒවාගේීම අතීත හේතුපහ, වර්තමාන පලපා, වර්තමාන හේතුපා අනාගත පලපහා ඒ වගේම පින්වුවත්නේ. අවිද්‍යාමූලක පූර්වාර්දය තන්හාමූලක අපරාර්ධය අංග දොලහෙ මේ අපූරු හේතුපලක්‍රයාකාරීතය. මේ විදිහට ඔය ඇත්තො දුක්ක සත්‍යය සමුදය සත්‍යය මේ විවිධාකාරකම්වලට මේ කවනෝ අවබෝධකර ගන්න ඕනේ ටිකත් දැනගන්නම ඕන සැදැහැබර පින්වත්නී දේසනාමාලාව දීර්ගවන හින්ද අපි බොහෝ කවුණු ඔය ඇත්තන්ට දේශනා කළේ නැහැ. ඔය ඇත්ත මේ තරන් සරලෝ මේ කවුණු දැනග්දි තවත් දැනගන්න ඕන අනිකු ත්‍යාවස්ස කවුණු සවනය කරන්න ඕනේ. එතනදී සියල්ලම යම් කිසි විදිහකට ඇතිවෙලා නැතිවෙනවා. මේ සියල්ලමි ස්තීරෝම ඇතිවෙලා මේ මැරුණට පාස්ස ඔක්කෝම ඉවරවෙනවා වගේ උච්චේද දෂ්ටි තියෙනා ඉන්නවා. ඒ උච්චේද දෘෂ්තිය නැතිවෙන්න නම් ඒකත්තනායකමේ ඕන. මෙ පටිච්ච සමපා ධර්මේ ඒ අත්තනායකමේ තියෙනවා. නානත්ත නායකමයක් තියන ඕනෙ. නානත්ත නායකමේ නිසා? ශස්සධ දුෘෂ්ටියය නැතිවෙනවා. උච්චේද දෘෂ්ටිය නැතිකරනවා, ඒකත්ත නයකමේ මේක නිසා මේක ඇතිවෙනවා, මේ නිසා මේ ඇතිවෙනවා. එතකොට එක දෙයක් නිසා අනික ඇතිවෙනවා විතරක් නෙමේ විවිධාකාර හේතු නිසා මේ කාරණ ඇතිවන ආකාරයේ නානත්ත ණයක්‍රමේයට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා සියල්ලම කවුරුහරි කෙනෙක් මැව්වා නිර්මාණය කළා, මේ විදිහට සරබල්ධාරී දෙවිකනේගේ අනසකට මහාබ්‍රහ්මයේ ගෙපාලනයට කවුරු හරි කෙනෙක් සසිියල්ල නිර්මාණය කරනවා වගේ එහෙමතියන ඒ දෘස්ටයක තහු වෙන්නෙ නැහැ. ශාස්වට දෘෂ්ටියය නැති කරලදානවා. පටිච සමපාද ධර්මාව බෝධය ශාස්සට දෘස්තිියත් නැති කළදානවා. උචේර දෘෂ්ටිය ශාස්ව දෘෂ්ටිය විතරක් නෙමේ පිංුවත්න, අව්‍යාපාරණය අ්‍යාපාරණය නිසා අහේතුක දෘෂ්ටියත් නැතික නො හහිතුූ පල ධර්මයන්ගේ කියාකාරීතයේ පෙන්නල දෙන නිසා අහේතුක දෘෂ්ටියත් නැති කළ දානවා. ඒ වගේීම තමයි ඒවන් දම්මතානය මෙ හේතු පල ධර්මයන්ගේ කාකාරීත්‍රය ඒ විදිහටම දකි ඕනේ මේ හේතුව නිසා මේ පලය මේ නිසා මේ ඇති වෙනවා. මේක නිසා මේක හටගන්නවා. මේ හේතුඵල ධර්මියන්ගේ කියාකාරීත්තවය අවබෝධ කරගන්නට ඔය ඔබ කටයුතු කරන්නට ඕනේ. එතනදී ඔය ඇත්තන්ට මහා විශාල සාගරයක් මැදට ගියා වගේ දැනේ. කිසිම තැනක ඇහ ඇත ඉපිට දූපතක් පේන්නවත් නැහැ. බලන බලන අත බලන බලන තැන, පිංවත්නි මහ හුදමයි ඔ ඇත්තන්ට පේන්නේ. ඒ වගේ පටිච්ච සමුපාද ධර්මකාරණාවලට එනකොට ඔය ඇත්තන්ට කොයි පැත්ත බැලුවත් කොයි දිසාව බැලුවත් කොයි ආකාරයට ඔබ ඇත් එපිට බැලුවත් ඔය ඇත්තන්ට හීතුඵල ධර්ම්‍යාංගික්‍රියා කාර්රයීත්වයමයි දකින්න හම්බවෙන්නේ. පිංවත්න මොනතරං කාරණා ගොඩත් තියෙනවාද පටිච්ච සමුපාද ධර්මකාරණා තුළ. එය දේශනා දාසයකීමේ වගේ අවසංකරාන්න පුළුවන්කමක් නැහැ. තව කොච්චර දේශනා කළේ නැද. තව කුච්චර තියනවද දේශනා කරන්න පිින්ව ඇත්නේ ඔය ඇත්තෝ සසරීන් ය ගොඩ වෙන්නනාං ඒ ගමනේදී පටිච්ච සමුප්පාද ධර්මයේ අවබෝධ කරගන්නම ඕන මේකෙදී අන්දේග උපමාවකොත් තියෙනවා. අංග දොලහාටම අරගෙන. අන්දයා පය පැකෙල්ල වැටිලා. වැටිලා දනහිස්සි ගිඩියා කැවිල්ලා ඒ ගෙඩිය සැරවපිරිලා ඒ ගෙඩිය තවේකක හැප්පිලා ඒ හැප්පුුණු තැන මෙක් නැවති මේක පෑරිලා සැරවපිරිලා ඒවාගේම නොමනා බිහිතක් හොයාගෙන ඒ නොමනා බිහිතනි සාර්ගතාව වැඩිවෙලා ඒ විදිහට දිගින් දිගටම අන්ද පුද්ගලයාගේ ගෙඩිය සැරවගෙදී හින්න විද්න දුක්වාගේ, අංග දොළහා මේකට ගලපල භාග්‍යවතුන්හ දේශනා කල තියෙන අතීතේ දුඋත්තුමන් වහන්සේලා විස්තර කල්ල තියෙනවත් සත්පුරුෂ පින්වත්නේ. පටිච්ච සමපාද ධර්මදීශනා මාලාවේ සාරාංස ගත දේසනාවයි ඒ අද අවසංකලේ ඔය ඇත්තුෝ නැවත නැවතසවනය කරන්නේ සසරීන් එගොඩවෙන්නෙ ඔය ඇත්තන්ට පටිච්ච සමපාද ධර්මදේශනා මාලාව කරනකොට. බොහෝ ගාම්බීර ගැඹුරු කාරණ සරලවම දේශනා කළා තවදේශනා කරන්න ඕන බොහෝ කාරණාත්තියෙනවා භාගිවතුන් වහන්සේට පමනමයි. මේ ගැඹුරු පටි්ච සමුපා, ධර්ම දීශනාව සම්පූණීම විසේවෙන්නේ. සැදැහැබර සත්පුරුස පින්ංවර්නි නමුත් ඔබ අවභූතකර ගත යුතු වෙනවා. ඔබේ තරමී හැටියට. තම තමන්ගේ තරමේ හැතියට පටිච සමපාද ධර්මදේශනාවන් ඔබ ශ්‍රවණය කරමින් දැනගන්න ඕන ඔබට පුරාපැයි දොළහකට අධික කාලයක් නොදුරු දවසකදීම මාර්තුමාසිද රුවන් වලි චෛතරාජාණන් වහන්සේල් ළඟදී මේ පටිච්ච සමපාද ධර්මදීස්නාවේ මීට වඩාත බොහෝකාරණ අපූරුවටසවනය කරන්නත් පුළුවන්කම ලැබෙනවා. පටිච්ච සමපාද ධර්මදීශස්නාව සවසහයේ ඉඳලා පහෝදාඒ අලිය මරේ පහංග වනතුරු ඔබට සවනය කරන්න පුළුවන් රුවන් මැලි චෛතරාජාණන් වහන්සේ ලඟ ඒ මාහතුමාසේදී ඉදිය සනාමාලාවකොත් පැවත්වනවා. සටහැබර සත්පුරුස පින්වුවඇත්නි. අද දවසේදී මේ පින්බර ධර්මදී සනාව සඳහා. මෙමූතුම් ධර්මදේශනාව ප්‍රඥානාලිකාවතුළින් විකාශනය කිරීම සඳහා සදහැති දායකත්තේ දැරවේ ඊශ්‍රෑලයේ සේවී නියුතු සයානී පතියන මැතිනිය විසින්. එම මැතිනිය විසින්දායකත්තය දරමින් පර්ලව සැපත්වූ K.ප. මාර්ටිංක් ආදනිය පියාණන් වහන්සේ ඇතුළු සංසාරගත සියලම ඥාති හිතමිතුරන්ට පින් අනමෝදං කරනවා. ඊශ්‍රෑලයේ සේවේ යේෙදී සිටින අතර හමා සස්ත්‍රවාදීන් ඇතිම් පාලුව සපත් වුණු. අනුලා ජයතිලක මිතුරයට ඒ කාන්තීම මේීපින් අනුමෝදං විත් වායකළ දූත පුරා එතුමියයට පින් අනුමෝදං කනවා සුජීවත්ව සිටින ඔබගේ ආදනය මෑන්ියන් වහන්සේ වනකේ ඒ සෝමාවතී මෑණියන් වහන්සේ ඇතුළු පවුල්වොල සියලුම දෙනාට සහ රෝගාතුරෝ පසුවන මාලිකා නංගිටත් නිදුක් නිරූගී දීර්ගාවසපතමින් අශර්වාද කරනවා සයානී පතයන මැතිනියටත්. එතුමට මෙම ධර්මදාානය සඳහා උදා උපකාර කල සවිතා මුතුකුමාන කල්්‍යාන මිතුරටත් මෙම ධර්ම දේශනාවට සවන් දෙෙන. ලක්වැසි ලෝවැසි සියලුම පින්වත් හැම දෙනාටමත් මේ භවයේදීම උතුම් චතුරාරි සත්‍යය නිවං අවබෝධවීම පිණස හිතුවාසනා වීවා ඒවාගේීම අපිත් නම් සඳහන් කරලා අපිටත් අසිර්වාදකරනු ලබනවා සදහැබර පින්වත්නී. උබහැමදනාගේීම නමි මියගිය සහන්සාරිකනෑ දැයිනට ඒකාන්තීමමමී පින් අනුමෝදං විත්වායිക്കළ ඥාතීන්ට පින් අනුමෝදං කරන්න ඉදම්මීඥාතිීනං හෝතුවා. සේලු දෙවියන්ට මේ පින් අනුමෝදං කරන්න. අල්පේසාක්්‍ය මහේසාක්්‍ය මහනුභාව සම්පන්න පින් හැමති දෙවරු මී පින් අනුමෝදංවෙත්වා පින් අනුමෝදං වන දෙවියෝ නිරන්තරේම්ම ඔබ හැම දෙනාවම රකිත්වා දෙවියෝ පින් ලබත්වා දෙවියූත් නිවනින් සැනසිත්වායිළ දෙවියන්ට පින් අනුමෝදං කරන්න ආකා සට්ටාච. සැදහැබර පිංුවත්නී ප්‍රඥා සදහම් නාලිකා මගින්. පුරා දේශනාවාර දාසයක් පුරාවට දේශනා කළ පටිච සමුපාද ධර්ම දේශනාමාලාව මෙතකින් අවසං වෙනවා. ඔය ඇත්තන්ට මින් පසු පට්ාන ධර්මදේශනාමාලාව සවනය කරන්නට වාසනාව භාග උදාවෙනවා. ඒ සංවිධානය කරන්නේත් අපේ සුපිංවත් සවිතා මුතුකුමාන පින්වන්ත අම්මා විසින්. එම දේශනාමාලාවත් හැමෝම සවනය කරන්නේ. සැදැහැබර පිංවත්නි මාර්තුමාස රුවන්මරි චෛතරාජාණන් වහන්සේ අභියස වෙහැමදිනාටම පටිච්ච සමුපපාද ධර්මදීශනාව ඉතාම අපූරුවට සවනය කරන්නට ඒ අවස්ථාව පින්වතුන් සංවිධානය කරලා තියෙනවා හැමෝම ඒත් සඳහස් සහභාගි වෙන්න මෙතිී රැස්කර ගත්තපුන්න සම්භාරයෝ ඔබ හැම දෙනාටම සසරෙන්ඒ ගොඩව නිවන් දකින්නට ඊකාන්තීම උපකාරක හීතු සම්පත්ම වීවා. ඉදන්මි පු්ඥං අසවකයා වහන්හුතු මී පින නිවං අවබූධවීම පිණිසම හිීතු වීවා, මී කුසලයි බලයින් නිවන්දකිනාතුරුම පස් පෞදස අකුසල් කරන බාලයින්ගීද අසත්පුරිස ඉංගීද, පාපමිත්‍ර ඉංගීද ආශ්‍රයනුලෙබීවා ධනාදී පිංකම් කරන සීලාදී අනන්තගුණපුරන විධර්සනාදී භාවන වඩන ස රස ඉන්ගේද කල්්‍යානමිත්‍ර ඉන්ගේද බුත්ධාදී ආරිමහෝතම ඉන්ගේද ආශ්‍රයමලබේවා. ප්‍රඥා සදහම් නාලිකාවේ ගෞරවනයේ අධ්‍යස්සක නායක මහහිපාණන් වහන්සේට චිරාත්කාලයා සම්බුදු සසුන් කෙත බලවන්නට තුනුරුවන්ගේ ආසරවාදී දෙවියන්ගේ රැකවනෙ ලැබේවා. කුසාන් මහත්මාපමක කාඩෙමණ්ඩ ලේසිය ලිපින්වතුන්ට. තොනරුවන්ගේ ආසර්වාදය දෙවියන්ගේ රැකවනේ ලැබේවා පින්වන්ත අද ධර්මදාන්දායකත්තේ දරපු ඉශ්‍රායලයේ සේවීනිියුතු සයානී පතයන මැතිනිය. ඒවාගේම මේ ධර්මදාන මේ උතුම් පින්කමට කොස කොටස්කරුවන් ගොනු එම පවුලි හැම දෙනාටම තොනරුවන්ගේ ආසරවාදය දෙවියන්ගේ රැකවනය ලැබේවා බොහෝම සදහැසිතිින් බොහෝම කැපවීමේ මේ දේශනාවාර දාසේම අපූරුවට සංවිධානය කරලා ූ වැසිියන්ට ධර්මප්පචාරේ කටයුරු සිදුකරපු? පින්වන්තාපේ සවිතා මුතුකුමාන අම්මට සවිතාමනවයට තුනරුවන්ගේ ආසරවාදේ දෙවියන්ගේ රැකවණේ ලැබේවා කායික මානසිකනනි දුක්නරෝගී දීර්ගාවස් ලැබේවා මේ කල්්‍යයාන මිතුරුමිතුරියන්ට නන්න අයුරින් මේ ධර්මදේශනා මාලාව සඳහා සහයෝගේ දායකත්තේ දැරු සියලම පින්වතුන්ටත් ඔබ හැම දෙනාටමත් තබන් තබන පීවරක් පෙවරාපාසා තුනුරුවන්ගේ ආසිරවාදී දෙවියන්ගේ රැකවණේ ලැබේවාකායික මානසිකනනි දුක් නීරෝගී දීර්ගාවස් ලැබේවා උතුම් චතුරාරි සත්‍යාව බූධයම ලැබේවා. අභිවාදන සීලිස්සය නිච්චන් වද්ධාපචායිනෝ චත්තාාරූ දම්මා වඩ්ඩන්ති ආයුුවන් වූ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්තිය සග සම්පත්ති මී වචේ අතුූ නිබ්බාන සම්පත්තිී මිනාති සමිච්චතු. मोहखयो निब्बानं